සැදැහැවත් පින්නතුනි සියරු දෙනාම බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මේ ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මෙ උතුම්මූ ධර්මදානානි සංසයත්. ධර්මශ්‍රවනානි සංසයත්. එවගේම තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත තවත් නොයෙක් පුුණණ්‍ය ධර්මයන්ගේ අනන්තානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පින්නතුනේ අගත් ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්න බලා පුරුද්ධි වෙන්නේ. සංයුක්ත නිකායේ මහා වර්ගයේ සඳහන් වෙන උතුම් වූ සාරිපපුත්තයන් වහන්සේගේ පරනිර්වාණය පිළිබඳයව කරනු සාකච්ඡා වෙන උතුම් වූ චුන්ද සූත්‍ර දේශනාව තවත් එක කොටසක්. මේ වෙන කොට අපි ද ූත්‍රදශනාව මුල් කරගන ප්‍රඥ්ඥානාලිකාව තුළින් ධර්මදේශනා තුනක් සිදුකරන්න යෙදුණ මේ සිදු සූදානං වෙන්නේ එහි හතරවෙනි දේශනාව තුන්ගනි ධර්ම දේශනාව පිණිමා කළා සාරිපුතයන් වහන්සේ භාගිතුන් වහන්සේගේ ශ්‍රේපාද වන්දනා කරලා සමුගන්න අන්තිම ොහොත මෙච්චර කාලයක් ස්වාමීණි මේ සංසාරී ඔබහන්සගේ පසු පසිෙන් ආවා ඔබහන්ස එක්ක ඔබවහන්සගේ පිරිසත් එක්ක එකට උපදින්ද මේ ප්‍රමාණයක් සිල්රැක්ක මේ විදිහර සමාධියයක් වැඩුව මේ විදිහයට ප්‍රඥාවක් දියුණ කලා එ පමණ ප්‍රමාණයකින් සීල සමාධි ප්‍රඥා දියුණු කර ගත්තහම මේ බුදු පිරිසත්ක් එන්ට පුළහන් බව දන්නවා නමුත් ස්වාමීණී ආය නගිහෙම විශ්වාසයක් නෑ. ඒ විශ්වාසය සම්පූර්ණය දැම් බැහර වෙල ඉගරයි මම්බාගිතුන් වහසේකින් මේ සමුගන්නේ ය මුණ ගහෙන බලාපපුොරොත්තුවවෙන්නේෙමයි කියන කාරණාවෙන් උන්හස භාගිතුන් වහන්සට වන්දනා කරලා නැවත ඉපදීමක් නෑ නැවත සමාගමක් නැහැ නැවත කිසි කෙනෙක් එක සම්බන්ධවීමක් නෑ බ සංසාරින් සදහටම සමුගණ්ඩ සූදානංවෙෙන සූදානන් වෙන වෙලාව ආය මෙවන් මහශ්‍රාවකයන් වහසෙනම මේ විශ්වයේ කවදාවත් දකින්න ලැබෙන්නේ. අපට ඉතුරු සාරිපුත්්‍යයන් වහන්සේ කියලා නමක් විතරයි. තවත් අනාගතයේ නොයෙක් බුද්ධ ශාසනවල ඒ ඒ භාගිතුන් වහන්සේ ප්‍රථම ශ්‍රාවකය දක්ෂිණ ශ්‍රාවකය අපිට මුුණගෙහහි අහන්ඩ ලැබෙයි දැනගණඩ පුළුවහන්වයි. ගෞතම සම්මා සම්බුද්ධ ශාසන සාරපුත්තයන් වහන්සේ වගේ කෙනෙක්. අපිට අය සඳහට මනමක් විතරයින. ඒ අයි මේ සඳහන් කරන්න. පින්නතුනේ අපි පහුගේ ධර්මදේශනාව වෙතනින් නිමා කළා. අපි අද එතන දල ධර්මදේශනාව ඉදිරියට පවත්තගෙනයමු. අනකේෙහි බුද්ධ සත සහස්සේහි පවිට්ටන්. ස්වාමීනි භාගිතන් වහන්සේ නොයෙක් ලක්ෂ ගණන් භාගිතුන් වහන්සේලා පිවිසිච්ච එවතුම් නිවනටම තමයි සාරිපුතයන් වහන්සේ පිවිසන්නේ. එඳ භාගිතන් වහස අවසර ඉල්ල නොවා සංසාරෙන් සඳහටම සමුගන්ඩමට අවසර දෙන්න කියලා අවසර ර්ගනය නො. ලක්ස ගනන් කෝටි ගනං බුදුරජාණන් වහන්සේලා යම් නිවනක් අගේ කරල දේශනා කළාද යම් බුද්ධ ශාසනයක පරම නිෂ්ටාව හැටියට නිවන දේශනා කලාාද ඒ භාගිතුන් වහන්ස ඒ උතුම් නිවනටම වැඩම කළාද සාරිපපුත්‍යයන් වහන්සේ. මේ වඩින්නේ නිවනටම තමයි නිවනි වෙනසක් නෑ පින්නතු නිවන හැමෝටම සාධහරණයි අජරං අමරං එහෙම කියල කියනවා අපි සාමාන්‍යයෙන් පින්නතුනි මේ අජරං කියලන අපි කියෙන් aja ज ्यरत ajarang जरा कि aja जरा නති අම අමරං කෙල කියන්නේ මරණත් නැති නති ජරාකන වචනය අරගත්තුත් ජරා කල කියන වයිසට යෑමනිි එම නැම් මහල් වීම කියලත් අපි කියනවා මහළ වීම නැත්තං වයෝර්ධභාවයට පත්වීම මේක තමයි ජරාව කෙළ කියන්නේ දවට අජරං කෙල කියන්නේ කල් ගතවීමක් නැති අවුරදු ලක්ෂයක් අවුරදු වලින්ම ගණන්කළුත් මෙච්චර මෙච්චර කාලයක් හිටිය කියලා කිසිම වෙනසක් වෙන්න නැති කියන එක තමයි අජරං කෙල කියන්නේ ඉ ජරාවක් නෑ ඉපදිච්ච සත්වයා අපි කියන්නේ දවන් ද දවසින් දවස වැඩෙනවා කියලන්නේ ඉති අපි හොදාකාරුවම දන්නවා බිලිඳු ගත මස් ලියලනවා. මස් වැඩෙනවා.ඒ මස් වැඩිල මස් වියල් ලියලල උසය අනවා වගේ පේනවා මහත් වෙනවා වගේ පේනෝ අපට හු එඩ එඩ අලුත් කෙනෙක් වෙනවා නමුත් ලෝක ස්වභාව ධර්මයත් එක කල්පනා කරලා බලහම ඉපදිච්ච තැනෙ ද ගත වෙන තත්පරය තපර ගානීම කොහදය. මේ ය ජරාව හොයාගෙන. නමුත් නිවනට සමවැදුන කෙනා අවුරුදු කෝටියක් අවුරුදු ප්‍රකෝටියක් කියල කීවත් වෙනසක්තියනවද. එ නිවන වෙනසක් නැහැන. ආංගේකයි කියන අජරන් කියලා. ජරාවට පත්වීමක් නෑ. අමරං කියලකීවේ මරණයට පත්වීමක් නෑ. තවට සඳහන් කරනවා නිවනට ප්‍රවිශ්ට වන හම, නිවන වෙනස් වෙන්නේ නෑ කියන එක තමයි මේ අජරන් කියන කාරණාවෙන් කියලත්ත. අමරං කියන කාරණාවෙන් කියන්නේ ඒ නිවන තුළ කවදාවත් මරණයක් කියල ධර්මතාවයක් නෑ. නිවන කවදාවත් නවතින්නේ නෑ පිනතුන මෙහෙම හිතැඩකු බ්‍රහ්මයෙක් වෙලා ඉපදුන මහාකල්ප අසු හාරදාහක් හිටියත් නැවත ක්‍රමාණුකූලව පහලට 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 එනවන අපි එම පහළ පහලට ඇවිල්ල දෙවියෙක් බවට පත් වනත් මිනෙක් බවට පත්වනත් සුනකෙක් ඌරෙක් මැස්සෙක් පනුවෙක් කෝදුරුවෙක් මේවාගේ ඕනම සතෙක් බවට පත්වෙන්න්න පුළුවන් පිනතින ඒ බ්‍රහ්ම ජීවිතයත් මරණයට තියෙනවා මහාකල් පසු හාතරදාහක් ආයු වලඳලත් ඒ බ්‍රහ්මයත් ආයු සංස්කාරිවර කරනවා. එකන බ්‍රහ්මයට මරණෙක් තියෙනවා. එදොේ බ්‍රහ්ම රජයට අමරංකිලකයන්ට පුළුවහංකමක් නෑ ඒසා දීර්ග කාලයක් ඉඳලත් ඒ සත්වයමැරලේනු දෙවියත් එහෙමයි මනුස්සයත් එහෙමයි සුනකඇත් එහෙමයි ඌරත් එහෙමයි. ගවඇත් එහෙමයි. මැස්ස මදුරුවා කෝන්දුරුව පණුවමේ ඕනම සතෙක්ක එහෙමයි සතරපා ජීවත්ව වන්නවා. කාමලෝක ජීවත් වෙන අය. මේ ආදි වශයෙන් මේලෝකෙ උපන්ොත් යම් කෙනෙක් අනිවායෙන්ම මරණයට පත්වෙනවා. එ සියලු දෙනාටම සාධහර නෝ ධර්මතාවයටනේ. මේලෝකෙ ජීවත් වෙමින් එයින් වැලකිිච්ච කිසි කෙනෙක් නෑ නිසා අමරං කෙලක එහම මරණයක් නිවන නෑ ජරාවට පත්වීමක් නෑ මරණයට පත්වීමක් නෑ අංක නිසා කෙලවරවීමක් නෑ අන්න ඒ නිසා තමයි අමරං කෙලමී කියන්නේ කේමං කලකන්නේත් නිරව්ධ ස්ථානය කද මේ නිරෝධ ස්ථානයක් කියල කියන්නේ. සහනය තියෙන තැන කියන එක තමයි නිරෝධ ස්ථානයක් කියල කියන්නේ. දෙැ අපි පිනති හිත් කල්පනා කරල බලමුකු කාන්තාාරයක් පිළිබඳව. කාන්තාරවල කොයි තරන් උපද්‍රවතියනවද කරදරතියෙනවද කාන්තාරවල හරීර කුණාටුතියෙනවා සුලිකුනාාටු වැිුණට මේවාගේ කුණාටු තියෙනවා කාන්තාරිි හරියටඒවගේම කාන්තතාර ආශ්්‍රය කරගෙන අමනුෂ්‍යෝ ඉන්නවා අමනුෂ්‍ය බලපෑම් හරිට කාන්තාලි තියෙනවා තවත් නොයෙක් බලපෑම් ආහාරණය පානීය ජලයනෑ එවිතරක්ද තවත් නොයෙක් සත්තුන්ගෙන් තියෙන බලපෑම් භයනක සත්තු වැලියටත් තින්නවා. තවත් නොයෙක් භයානක සත්තු කාන්තාරයට එලබෙනවා. මේ ආදී වශයෙන් කල්පනා කරල බලහම කාන්තාරයකට ආවේනික වෙච්ච උපද්‍රව රාශයක් තියෙනවා. එක් කිසිම උපද්‍රවයක් නැහැ මෙනිවන තුළ පුදුම සහනයකෙන් ඉන්ඩ පුළහංකම තියෙනවා. සඳහන් කරනවා පිනතින අන්න ඒක තමයි කේමං කියල කියන්නේ ඒ සහනයෙන් ඉන්ඩ පුළුවන් කේමං කියල කියන යකට සුකන් කියල කියන්නේ සැප සහිතයි කියන අර්ථයයි පිනතින සැප සහිතයි කිය කියහම නිර්වාණය සැපයි කියන එක අපි තර්ක කරලා වැඩක් නෑන ොද පින්නතින නිර්වාණ සැපය කොච්චරද කියන කාරණාව තහවුරු කරන්ඩ අපි කොයි තරන් තර්ක කළත් අපට ඒ සැප තේරෙන්නේ නෑ මොකද ඒ සැපය තේරෙන්ට තරන් අපි නිවනට වැඩම කරපුයි නිමේනි නිවන් සැපය නිබ්බානං පරමං සුකන් කියල කියන්නේ ඇයි කියන කාරණාව ගැන කතා කරන්න පුංචි කාර නටික අපිට ස්මතු කරගන්න පුළුව මෙහෙම හිතද පින්නතුන යම් කෙනෙක් ප්‍රථමත් ධ්‍යානයට සමවදිනවාඒ ප්‍රථමත් ධ්‍යාන සුවය කොයි තරන් උතුම්ද අපේ භාගිතන් වහන්සේ මාගන්දය සූත්‍ර දේශනාව මාගන්ධය බ්‍රහ්මණයට මේක හොඳට පැහැදිලි කරා මේ මාගන්දය බ්‍රාහ්මණය භාගිතන් වහස හරියට දොස් කියියපු කෙනෙක්නේ ඉන්ද්‍රියන් පංච ඉන්ද්‍රියන් පාලනය කරන්න කිව කියලා සලාර්තනයන් පාලනය කරන්න කිව්ව කියලා බ්‍රහ්මණය කියන්නේ මිනිස්සුන්ට ඉන්ද්‍රියන් ලැබිලා තියනෙ සැපවිඳින්ද ඇහැන් ඇැ සතුටු කරවලා සැපවිඳන්න ඕන කන සතුටු කරවලා සැපවිඳින්ට ඕන දිව සතුටු කරවලා සැපයක් ලබන් ඕන එක තමයි බ්‍රාහ්මණයගේ මතයේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇහැ පාලනය කරන්න කන පාලනය කරඩ දිවපාලනය කරන්න අ එහෙම කියහම බ්‍රහ්ණය තරහයි ඉන්සා භාගිත වොහසර බයින වෘර්ධි නාසකය කියලා. මිනිස්සුන්ගේ දවුණුව නසන්න කියල බනින්නේ. මිනිස්සුන්ගේ සතුටට කැමති නෑ කියලා බනින්නේ. ද අපේ වාගිතන් වහන්සේ පංචකාමය සැපය කොයි වගේද. පංචකාම සැපයකැන් කොයි වගේ එකකටද. රාව මාගන්දියට මනාව පැහැදිලි කරලා දෙනවා එ පැහැදිලි කරනකොට උපමාවට අරගන්නවා ගිහි කාලේ තමන් වහන්සේ විඳපු සැපමනවාද කියලා. ඒක උපමාවට අරගන මේලු මනුස්ස ලෝකෙ තමන් වහන්සේ තරන් සැපවිඳපු වෙන කෙනෙක් නැති බව පැහැදිලි කරකර පංචකාම සැපය තමන් වහන්සට කොයි විදිහටද තිබුණේ කියන කාරණාව කියල දේශනා කරනවා මාගන්දයේ මේ පංච කාමය දුකයි මේ සැපක් නෑ එකන සැප නැත්තටම නැද්ද නැ තියෙනවා පුංචි සැප ඇත්තේවා දීර්ගකාලින දුකක් තියවා ස්වල්ප වවාස්වාදය දීර්ග කාලීන දුකක්. නිසාඒ ස්වල් පාස්වාදය විඳද තමයි අපි දේර්ග කාලීන දුක්කදින්නේ අපේ ස්වල්පව වාස්වාදයට එච්චර කැමති නමුත් පෙන්නතන යම් දවසක යම් කෙනෙක් මේ පංචකාමයත් හැරියොත් යම් දවසක යම් කෙනෙක් මේ පංචකාමයත් හරියයොත් මොනගේ සැපද ඒ සැපය දැනෙන්ට පංචකාමය අත්හරල බලන්්‍රෝේ නමුත් සාමාන්‍ය සත්වයාට පංචකාමය අත්හරන්න බෑනේ භාගිතු නොහසේ මාගන්දට පැහැදිලි කරනු අමාගන්දය ගිහිකාලේ මම විඳපු සැප මෙන්න මේ වගේ කියල පැහැදිලි කරලා අවරුදු විසි නමයක් වෙනකොට මට කාම බෝගි ජීවිතයේ පවුුණ ව හතකින් ලැබෙන්ඩිති විිච සක්විති රජක මත් තැරල මම අභිනිශ්ක්‍රමණය කළා ඒ අභිනිශක්‍රමණයෙන් පස්සේ විවේකයෙන් උපන් ධ්‍යාන සුවය මට වැටහින්න පටන් ගත්තා. ඒ කාරණා විදි මට වැටහුණ ප්‍රථමත් ධ්‍යාන සෝය කියල කියන්නේ දිව්‍යලෝක සැපේට වඩාවඋතුම් කියලා. හැබැයි ඒ සෝය මට හම්බුනේ ගිහිගෙදරින් ගියාට පස්සේ ප්‍රථමත් ධ්‍යාන සුවය දිව්‍ය ලෝක සුවයට වඩා උසස් ප්‍රථමත් ධ්‍යාන සුවයට ආවට පස්සේ අර ගිහිගෙදර විඳපු අරතරං උසස් පංචකාමය දැනෙන්නේ ලෙඩක් වගේ කියල කියනවා. ඒ කාරණාව පැහැදිලි කරලා තමයි කියන්නේ ප්‍රථමත් ධ්‍යාන සුවයේ දිව්‍ය ලෝක සුවයට වඩා උසස් නමුත් යම් කෙනෙක් යම් දවසක දෙවන ධ්‍යානයේ ලබාගත්ත දවසට එ දතියත් ධ්‍යානය සැපය විදින කෙනෙකුට තේරෙන්නේ ප්‍රථමත් ධ්‍යානයේ ලෙඩක් වගේ කියලා තුන්වෙනි ධ්‍යන මටමට ගියපු කෙනෙකුට තේරෙන්නේ දෙවනි ධ්‍යාන මට්ටම ලෙඩක් වගේ කියලා හතරවෙනි ධ්‍යාන මට්ටමට යන කෙනට තේරෙන්නේ තුන්වෙනි ධ්‍යානයේ ලෙඩක් වගේ කියලා ඒම කල්පන කල බලන්නකොට. උසස් උසස් ධ්‍යානයන් කරා ගමන් කරහම ඒ අයට කොහොම දැනේද ඒ සැපේ කාටදේ සැපේ තේරන්නේ කාටදක විස්තර කරල දෙන්න පුළුවන් වෙන්නේ පඳතුන ඒ සැපේ තේරෙන්නේන විස්තර කළත් තේරරින්නේ න ොදේ සැපය අපිවිඳින්නේන. අන්න ඒ නිසා මේ ලෝකයේ අතිශයිම් උසස් සැපතියෙනවා. ඒ සියලු සැප දිව්‍ය සැප බ්‍රහ්ම සැපවලට වඩා උසස්. එහෙම උසස් සැප මේ ලෝකි තියෙනවා. නමුත් ඒ උසස් සැපේ විඳල නැතිහින්දා. ඒ උසස් සැපේ ගැන දන්නේ නැතිහින්දා. මෙච්චර උසස් සැපයක් තියෙනව කෙකවට ඒක හොයාගෙන යන්නේ නැතුව පල් හැල් ලාබාල්ල පංචකාමේම සැපයි කිය කිය අපි කල්පනා කර කරඒ පචකාම පංචකාමේ තුළින් සමුර්ධමත් වෙන්ඩ රෑ දවල් මහන්සි වෙවී මහන්සවෙවී වැඩ කරනවා. මෙකනේ ද අපේ ස්වභාවය. නමුත් මීට වඩා උසස් සැප ලෝකෙ තියෙනව කියනෙ කයිම කියයෙන් මිට වඩ උසස් සැප තියනවා ලෝක තේරුම් ගඩ කියෙයි කියන්නේ පංච කාම සැපය ලෙඩක් වගේ දැනුනහම ධ්‍යානී ධානයට ධ්‍යානෙන් ධ්‍යානයට යනකොට ඒ ධ්‍යානයේ තිබුණ සැපය දැන්න ලෙඩක් වගේ පින්නතුනී ඒ ධ්‍යාන සැපයේ ඒ තරම් උසස්නං නිවන් සැපය කොයි තර උසස් ඇද්ද කියන කාරණාවට තමයි යපියන්ඩෝනි නිර්වාණ සුවයේ එනිසා නිර්වාණී සුවයක් තියෙනවා හැබැයි එක විදිින්නේ කොහොමතිකෙල් තේරුම් ගන්්ඩ උත්සාහ කරන්න මාරුයි. අංගේ කාරණාව දැනගෙනත් තමන්ම විදර්ශනා කරලා දැනගතයතුයි ඒ නිර්වාණ සුවය කොයි වගේද කියලා. හැයි ඒ කාටවත්. දෙන්න පුළුවහන්කමට නෑ තමන් විදර්ශනා කරලා ඒ නිවනි සැපය කොහොමත කියලා අවබෝධ කරනවා මිසක් කියල දෙන්න බෑ කාටවත් එක කියලා දෙන්නෙත් නෑ උත්සාහ කරන්න පුළහන් සරුව සම්පූර්ණ කරන්න බෑ කියල දෙඩ උත්සාහ කරන්න පුළහන් ඒ සැපය මෙන්න මේ වගේ කියලා සරුව සම්පූර්ණ කරල කියන්න බෑ නමුත් ඒ නිවනට ප්‍රාප්ත විච්ච උත්තමයෝ සහතික කරලා තියෙනවා නිර්වාණය සැපයි කියලා අන්න ඒකයි අපි කියන්නේ නිබ්බානං පරමං සුකන් කියලා මොකද පින්නතින කලින් රජවරු සිටුවරු නිසා ඒ කියන්නේ මීට කලින් හිටූ රජවරු සිටුවරු නිසා එහෙම සහතික කරලා තියන්නේ මේ ලෝකයේ තියෙන සැප දැනගත්ත උත්තමය නිසා පිළිගණ්ඩ සිද්ධ වෙලා තියෙන. නිර්වාණය සැපයිගත් කාරණාව. ො පිනතින මේ පංචකාම ලෝකේ ඒ විඳින්න පංචකාම සැපය හොයි වගේද හරියටම කියන කාරණාව අපි දන්නෑන. මේ ලෝකයේ තියෙන උසස්ම පංචකාමය ඔබවත් මමුවත් බොහෝ දෙනා විඳල නෑන. ඉති ඒනිසා ඒ පංචකාම සැපය අපිට තේරෙන්නේ නෑ. රජෙක් විඳින රාජ සැපය සිටුවරෙක් විඳන සිටු සැපය අපිට තේරෙන් නෑනේ. ඒ දෙවියෙක් විදින දෙව් සැපයේ. උසස් දිවිය තලවලට යනකොට තියෙන සැපය බ්‍රහ්මයකුට තියන බඹ සැපය අපට තේරෙන් නෑන පින්නතිනි එතකට නිවනට ප්‍රාප්ත ච්ච උත්තමයන් වහන්සේල කියනෙ මහ රහතන් වහන්සේලා ලොතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධහන්නව මේ නිවන තියෙන රසයි අපිට කියල දෙනවා අපිට තේරෙනවද යම් ප්‍රමාණයක් මෙහෙම ඇති කියලා කරුණු කරුණුත් එක ගලපලා තේරුම් ගන්නවා නමුත් එක හරියටම තේරෙන්නේ එක හරියටම තේරෙන්ට නම් එ නිවනට යන්ඩම වෙනවා නිකම් මෙහෙම කිවොත් කෙනෙක් හොඳට සීනිදාලා බොම රසට තේකක් හදාගෙන වලදනවා ත ලඟඉන්න තව කෙනෙකුට තේකේ රසගුණ ගැන කියනවා එක මේවාගේ රසයි මෙ මේ විදිහයි කියල දෙන්න පුළුවුවන් නමුත් ඒ පුද්ගලයත් මෙ තේක පානයක ලොත් ඔහුට දැනෙන රසේමකක් ද ඔහුට තේක පානය කර හම දැනෙන රසේගේ රසයක් අපිට කියල දෙන්න බෑනේ වෙනම කිසියම් යම පැණිරස දෙයක් අනු බව කරනවා. අපි අනිකාට කියන්න හදනව මං අනුභව කරන මේ ආහාරයේ තියෙන රසය මටක කියහැකි ලුණු මනාව තියෙනවා ප්‍රනීත බව මනාව තියනවා කිරිරසය තෙල්රසය ලුණු රසේ පැිරසය හැම එකක් ම මනාව තියෙනවා. එසිියල්ලගේ සංකලනය මෙන්න මේවාගේ රසය. ම කීවට ඒ රසේ බුක්තිවිඳපු මම පැහැදිලි කරන කාරණාව ඔහුට තේරෙන්නේෑනේ යම් ප්‍රමාණයක් හිීතා ගන්නවා සම්පූර්ණ වැටහෙන්නේ අන්නඒ වගේ තමා මෙන් නිවන ගැන කරන පැහදිලි කිරීමත්. අඒ නිසා නිබ්බානං පරමංසුකන් අපි එහෙම කතා කලා මිසක් ඒ පරම සුවයක් ශ්‍රෂ්ඨ සුවයක් කොයි වගේ සුවයක් ද කියන කාරණාව පින්නතුනී ආගේ නිසා අතිශවයේ ශ්‍රේෂ්ට අති උතුම් නිවන් සැපේ යම්කිෙනෙක් ශාක්ෂාත් කර ගත්තද අජරං එහි ජරාවක් නෑ අමරං එහි මරණයක් නෑ එක දිගට පැත් මක්තියනවා. ඒනිසාම නිවන් සැපේ මේ ලෝක ශ්‍රේෂ්ටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහාකල්ප අසංකය හතරයි ලක්ෂේක පෙරුම් පුරල වඩින්නේ ඒ නිවනට මයි සාරිපුෘත්තයන් වහන්සේ මොගගල්ලානයන් වහන්සේ මහාකල් පාසංක ඉයෙකුත් ලක්ෂේක පෙරුම්පුරල වඩින්නේ ඒ නිවනට මයි නිවන ප්‍රබේදයක් නෑ එහෙම ප්‍රකාශ කරලා භාගිතුන් වහසෙන් සමහවිල්්‍යනවා නිවනි ප්‍රබේදයක් නෑ නිවනි ප්‍රමාණයක් නෑ නිවනය කයි ශෂ්ක විදර්ශක රහතන් වහන්සේ වඩන්නෙත් ඒ නිවනට මයි අභද්ඥා පාදක රහතන් වහන්සේ වඩින් නෙත් ඒ නිවනටමයි සතර මහා තරවුරු වඩින්නෙත් ඒ නිවනටමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ වඩිනෙත් පසේ බුදුරජාණන් වහන්සේල වඩිනෙත් ලෝතරා බුදුරජාණන් වහන්සේ වඩිනෙත් එකම නිවනටයි ඒ නිවනි කිසි වෙනසක් නෑම සඳහන් කළ නිවන ගැන කතාව විිසාකච්ඡා ක ලේතෙන්ට එලඹිච්ච නිසා සාරිපුත්තයන් වහන්සේ ලොතුර බදුරජාණන් වහසේ සඳහන් කරනවා මාගේ මෙ පමණ කාලයක් භාගිතුන් වහන්සේත් සමග ආශ්වය කිරීම තුළ ළඟ වැඩහිටීම සුලින් ස්වාමිනි මගේ කයින් වේවා කායිකංවා වාචසිකංවා මගේ වචනයෙන් වේවා එමන තම් මගේ සිතින් දැනහෝනො ැන දැනං වැරදි වෙන්නේ නවත පි කතා කරන විදිහට කියවොත් දැන හෝ නො දැන සිද වනානං යම් වරදක් ස්වාමීනි භාගිතුන් වහන්ස එස් සියලුම වැරදි කර්ම දෝසවලට මට සමාවදෙන්න්නේ. මංකරපු ක්‍රියාවකට අකමැත්තක් ඇති වුණනං භගවාඒ වැරද්දට භාගිතන් වහන්සේ සමාව දෙෙන සේක්වා. එහම භාගිතන් වහන්සේගෙන් සියලු කාරණා දක්ව දක්ව සමාව ඉල්ලල බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා කමතකං භගවා භාගිතුන් වහන්සේ වැරදිවලට මට සමාවෙන සේක්වා ගමනකාලූ මයිහං ස්වාමීණි භාගිතුන් වහන්සේ දැන් මගේ ගමන් කරන කාලයෙයි. මට න්න කාලේ ඇවිල් ලස්වාමේී භාගිතන් වහන්සේ ආංෙවිලයි පිරතුර දෙනවා සාරිපුත්තයේ කමාමිතසා සාරිපුත්ත ඔබට මම සමාව දෙනවා. නමුත් සාරිපුත්ත සමාව ඉල්ලපු නිසා සමාව දෙෙනවා මනිසක්. ඔබ කයින් කරපු අරදක් නෑ ඔබ මට වචනයෙන් කරපු වරදක්නෑ හිීතින් කරපු අරදක් නෑ වරදක් නැතිකෙනකොට මොකටද සමාව. වරදක් නැතිගෙනට කොහෙන්ද සමාව. සාරිපපුත ඔබ ඉල්ලපු නිසා සමාවදිනවා නැතන් සමාවදද තරන් වරදක් ඔබ මට කවදාවත් වෙලාන. පතුනේ යස්සධානිකං සාරිපුත්්‍ර කාලංම්ඥාස භාගිතු වහසද එහෙම දේශනා කරල කේනවා එකන සාරිපුත්තය ඔබට සමාවදෙන්ට වරදක් නෑ කල සඳහන් කරල තමයි යස්සධානිිකං සාරිපුත්්ත කාලංමං්ඥාසි එහෙමනං සාරිපුත්ත දැන් වෙලාව දැනගන්ට භාගිතුන් වොහසේ නැවත අවසර දෙනවා සාරිපපුත්තය දැ කාලේ දනගන්ඩ එකනෙ ඔබට වඩින්ට කාලයේ දැන් සුදුසුද නැද්ද කල ඔබ දැන ගන්න කෙළ කියන්නේ මේ විදියට භාගිතුන් වහසේ අවසර දුන්න වෙලාවිම ශාස්තෘන් වහන්සේ ශාස්තෘන් වහස නැවත නැවත රැදලා නැගිට්ට මාත්‍රයෙන් භාගිතුන් වහන්සේට නැවතත්ව අන්දනා කරනවා අන්තිම පාරටත් සිරිපතුල් ඉස්්පර්ශ කරලා වදින වෙලාවේ. සාරිපෘත්තයන් වහන්සේගේ ගුණ කඳ දරාගන්න බැරුව මෙ මහපොලොව සිය දහස් වර සැලෙන්න්න පටන් ගන්න. බලට පින්නතනි මහා කල්ප ගානක් මේ සංසාරය පාර්මිතා පුරන්්ඩ ඇති සතරපායින් මිතෙන්ට එක කියන්නේ ලොතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ අග්‍රශශාවකයෙන් වහන්සේ නමක් බවට පත්තෙන්ට පාරමිතා පුරන්ඩ කලින් මෙ සංසාරය කොයි තරන් කාලෙ මෙ මහාපුරුෂය උපදින් ඇැද්ද කොයි කාලෙක නිවන පිළිබඳව අදහසක් ඇති වුණාද එදී පංකර බුදුරජාණන් වහසගේ කාලි බලොතරා බුදුරජාණන් වහස බෞද් පත්තින මහබෝස්තාණන් වහන්සේ නියත විවරන අරගෙන පාරමී පුරාගෙන පුරාගෙන ඇවිල්ල තමන්ගේ අවිලාශයේ මුදුම් පත් කර ගත්ත මහකල්ප අසංක යෙකුත් ලක්ෂයක් ඇැවෑමින් අනවම දර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සගේ ශාසනී තමන්ගේ ශ්‍රාවකීකුට අග්‍රස්ථානය ලබල දෙනවා දකළ ඒ පිළිබඳුව උතුම් සිතිවෙල්ල පග සසර භවයෙන් භවයට සිතුවිල් අමතක නොකර න්‍යත බිවරන් ලබාග න අනවුම දර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් මහා කල්ප මා සංකයයෙකුත් ලක්ෂයත් පාරමිතා පිරුවේ මෙ සිරිපතුල් සම්බානය කරන්න. අග්‍ර ශ්‍රාවක බවට පත්තෙන්ට. එනිසා මෙසිරිපතුල නැවත නැවත සම්බානය කරලා වැදල ස නැගින යි කවර කවුම දාකවත් මෙසරි පාදහතුවේ ස්පර්ශන කරන්නයි. ලෝවතුරාභාගිතන් වහසට වන්දනා කරන්න නැතිවෙෙන්ඩයි. උහස පිටිපස්සෙන් පිටිපසර පිපසෙන් පිටිපසට භාගිත වහස පෙන තෙක් මානි මන් කරලා. නොපෙනෙන මානයෙන් උණුහසේ හැරිලවඩිනවා. පිනතන මේ මහපොළොව තරනම් බර දරාගෙනද ඉන්නේ නිකං හිතන් මේ පොලොවට කොච්චර බරතියනද මේ ලෝක ජීවත්වෙන මිනිස්සුන්ගේ බර අපි හදාපු ගෙවල් දොරවල්ල වල බර එවිදිර කතාගරුව තුංගව දේවල් කතා කර හැකිද මෙ මහ පොලොව දරාගෙන ඉන්න මහ පරුවතයු ගැන කල්පන කරන්නු ඒමහ පරවත කොහොමද කියලා සිරිපාද කණඩ කොච්චර බරයද්ද පිදුරු තලා ගල කොච්චර බරද්ද තවත් නොෙක් පස් කඳු ගල් කඳු මේවා කොච්චර බරයෙදද ඒවගේම තමයි පින්නතුයි ලෝකයේ ඒවර ෂ්ටාදී කඳුමුදුන් ඒවා කොච්චර බරෙද මහපොලොව මේ කොයි තරං බරක් දරාගෙන ඉන්නවද. නමුත් මහපොලෝ සැලින්නේන. මහපොලො සැලින්නේ. නමුත් සඳහන් කරනව සාරිපුත්තයන් වහන්සේ ලෞතුරා භාගිතුන් වහසිර වන්දනා කරලා සදහටම සංසාරෙන් සමුගන්ඩ ෑස්තියන වෙලා. මේ මහපොළොව කොයි විදිහෙට ක්‍රත්මක වුුණද. මේ තරන් බර දරාගෙන ඉන්න මහපොළුවට මේ මහාපුරුෂ රථනයේ ගුණබර ගුණ බර දරාගණ්ඩ බැරුව. එන් මහාපුරුෂ රතනය මේ විශ්ුවයෙන් සඳහටම සමුගණ්ඩ සූදානන් වෙන වෙලා වී මෙ මහපොලෝ හඬා වැටින වගේ මහපොලෝ පින්නතන හඬ නගමින් සාගරතෙක් කම්පාවනා කළ සඳහන් කරනවා අජ්ජයිමං ගුණරාසින් බවී පුන්න සක්කූමි වගන්ති වගන්ති විය අද මේ ගුණ රාශ්ියය දරාගණන්නඩ අමාරුයි කියනවාගේ මහපොලෝ කියනවා ගුණ අද දරාගණ්ඩ අමාරුයි කියනවා වගේ එක ප්‍රහාරයෙන් මහහනක් නගමින් මහාපෘතුවිය සාගරේතෙක් කම්පාවුණ.ට මෙතෙක්කල් මේ ගුණ බරත් දරාගෙනමයි හිටියේ නමුත් අදනන් ඒ ගුණේ බර කොහමුවත්ම දරන්ඩ බෑ කියල තමයි මහපලොෝ කම්පාවෙන්නේ ඒආකාරයෙන් කම්පාවුනා කියළ කියනවා. ආකාශයේ දෙව්බෙර පැලෙනවා කියලා කියන්නේ පිනතුනි දෙවියූ පංචතූර්යවාදනයෙන් මුළු අහස්ථල පුරාම තුර්යවාදනා කරනවා. ඒ කියන්නේ විදුලි කොටල මහ ගෙරවුම් හඬක් ඇති වෙනවා. එම ඇතිවෙලා මහා මේගයක් නැගිල ධරාණිපාත පොකුරු ඇස්ස. මේ වෙලා වැැත්කිරට පටන්ගන්නවා දෙවියන්ගේ තූරය බාණ්ඩ වාදනය වෙන අහසි විදුලි කොටන්ට පටන්ගන්නවා ගෙරෝනවා අංකුණු පුපුරනෝ ඒ අතරේ මහා මේ ගයන් නැගෙනවා මුළු පලාතම කළුම කල්ුපාට වෙනවා දහවල් කාලෙ අන්දකාරය වගේ දැනෙනවා මෙන්න මේ අතරේ ධරානිිපාත පොකුරු ඇස්සක් කඩාවෙට ඉන්න පටන්ගන්නවා මෙ මහා ශ්‍රාවකයන් වහන්සේ සදහටම සංසාරෙන් සමුගන්න හදන වෙලාවය. මොනෝද පොකුරු වෙහි කියල කියන්නේ. පොකුරු වෙහි කියල කෙනෙ පිනට වහින වෙහි. යම් කෙනෙකුගේ පුුණ්්‍ය බල මහිම මේේ නිසා පොකුරු වෙෙහි වහිනවද ඒවැස්සෙන් තෙමෙන්න හැමෝම කැමති නෑන. අනඒක නිසා සඳහන් කරලා තියෙනවා. මේ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ඒ ගුණ බර දරාගන්න බැරුව මහපොලෝ කම්පාාවෙනවා එකන අද අවසාන දවසඒ අවසාන දවසේ උන් වහන්සේ පිරිනව පා්ඩ වඩින්නේ මෙතෙක් කල් මේ පෘතිවිය දරාගෙන හිටපු සියලම ගුණ පරර්ගෙන ඇ ඒ ගුණය තමන්ගෙන් ඉවත් වෙලා යනවට නැවත කවර කවම දාකවත් මේ මහපෘතිවයට සාරිපුෘත්්තයන් වහන්සේ නම් වූ මෙ උත්තම සංග රථනයේ ශ්‍රේෂ්ට ප්‍රථමශ්‍රාවකය ප්‍රථම ශ්‍රාවකය ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ශ්‍රාවකය සාරිපුද්තයන් වහන්සේ. මෙ මහපොළුවට කවද්ද ආය සමුගත්තර පස්සේ පයිතියන්නේ මෙ මහපොෝ උඩ ආයයි කවද්ද ජීවත්තෙන්නේ මේ මහා උත්තම රථනය ආය කවද්ද තමන්ගේ ශරීරය මත සැරිසරන්නේ එහෙම කවදත් වෙන්නේ නෑන කියල හිතනකොට මහපොලෝට දැනෙන වේදනාව වගේ තමයි මේ මහපොලෝ කම්පා වෙන්නේ. මේ පරිසරය තුළ මෙවන් උත්තමයන් වහන්සනමක් ආය නැති වෙනවා විදුරිි කොටකොට අකුණු පොපුරමින් ස්වභභාව ධර්මය කම්පාවෙනවා. ධරානිි පාත පොකුරු වෙහි අදැහෙලෙනෝ. මීට කලින් පොකරු වෙෙහි ගැන කියල තියෙනවා පුන්න මහිමේට වහින වෙහි. පද අපේ පුන්න්‍ය මහිමේයට වහින වැස්සින් අනික්කයට කරදරයක් වෙලා බෑනිි. අන්න ඒක නිසා තමයි වැස්සසිෙන් තමෙන්ට කැමතියයි විතරමයිත් තමෙන් තෙමෙන්ට අකමැති කිසි කෙනෙක් මේ වැස්ස නිසා තෙමෙන්න්නේෙ නෑ තෙමෙන්ට කැමතියයි තෙමෙන අකමැතිය එන්න තෙමෙනවා පින්නතුනි ධාරානිි පාත පුකරු ඇහිවැටෙන වෙලාවි මහපොලු කම්පාාවෙන වෙලාවිී ධර්මසය නාධිපති සාරිපපුත්තයන් වහන්සේට සැලකීමක් කරන්නම් කියලා. ලොවතුරා බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටලා. භාගිතුන් වහන්සේ ගන්දකුටියේ ළඟට වැඩම කරලා. ඒ ගන්ධකුටියේ ඉදිරී තියෙනවා මැණික් ඔබ්බපු පලකයක්. පොලොවට මනාව සම්බන්ධ කරපු වටිනා මැණක් පොළොව ඔබ්බල විශේෂ ස්ථානයක් සාරිපෘතයන් වහන්සේ භාගිතු වහන්සේගෙන් සදහටම සමුවරගන වැඩම කරන වෙලාව මේ අන්තිම ගෞරෝ දැක්වම් බලට සැලකීමක් හැටියට අපේ භාගිතන් වහසේ එතිෙන්ට වඩිනවා. එහෙම වැඩම කරලා මැණික් පලකය මත භාගිතු වහසේ හිටගෙන වැඩයිද්ද. සාර්පෘතයන් වහන්සේ අන්තිම වතාවට ලොවතුරා බුදුරජාණන් වහන්සේ තුන් වතාව ප්‍රදක්ෂනා කරනවා. තුන් වතාවක් ප්‍රදක්ෂිනා කරලා භාගිතුන් වහසිට හතර පොලකින් වන්දනා කරනවා ඒ කියන්නේ දොළොස්තාවක් භාගිතුන් වහන්සිට පන්දිනවා. පින්ඩතුන එක වටයක් ප්‍රදක්ෂිනා කරනකොට හතර පාරක් වදිිනවා තුන් වටයක් ප්‍රදක්ෂිනා කරනකොට දොළොස් වතාවක් වදිිනෝ. අනෝම දස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේකි පාදමූල ඇතිරලා නුබෝහන්සේගේ දර්ශනය පාර්ථනා කළමි එක කියන්නේ මෙ මහ ශ්‍රාවකයන් වහන්සේ ලොවතුරා බුදු කෙනෙක් ළඟ අගශ්‍රාවක වෙන්ඩ පාරමිත පුරන්ඩ නේතවරණ ලබනකොට ස්වාමීනි මටත් යුතුම අග්‍රශ්්‍රාවක බෝධිය ලබන්ඩ පින් තියනවාද කියලාහනකොටේ ඒකයි මේ කියන්නේ අනවම දර්ශී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේ වැතිරිලා ස්වාමිනිණ බෝහන්සේගේ දර්ශනයේ ප්‍රාර්ථනා කළා මම ඒමාගේ ප්‍රාර්ථනාව සමුරුදු මත්තුනා ස්වාමිනයද ඩිට්ටාතුම් හෙ වහන්සේ මම දැක්ක ස්වාමීනි එ ප්‍රථම දර්ශනය මේ ජීවිතේ මුලින්ම භාගිතුන් වහසේ දැකපු දවස. අස්සජී මහරහතන් වහන්සගෙන් බනාහල එදා ගහෙල්ල දැකපු ප්‍රථම දර්ශනය එදාම් පශ්චිමදර්ස්සනං ස්වාමී නමේ මගේ අන්තිමදර්ශනය එදා ප්‍රථමදර්ශනය මේ මගේ අන්තිම දර්ශනය නැවතමාාව වහන්සේට දකිඩ ලැබෙන්නේ තවන්ගේ නිය පොතු දහය එක් කහු කරලා ඒ පිනතන දස්ඇැගිලිය එකතු කලා කියන එකයි මේ කියන්නේ. දස්සගිලිය එකතු කරලා අංජලින් පක්්ගහිත්වා මේ ඇගිලි පොහොට්ටුවක් වගේ සකස් කරගෙන පිටුපසින් පිටුපසට යනවා භාගිතුන් වහන්සට වැඳගෙන. භාගිතුන් වහසේගේ දර්ශන පතින් ඉවත් වෙනකම් වන්දනා කරලා හිටගෙන පිටිපස්සිං පිටි පස්සට අඩිය තියනවා. භාගිතු වහසේ පේනෙ නැති වෙනකම්ම පියව හැට නොපෙන කම් පිටිපැස්සිං පිපස්සර ිහිල්ලා අන්තිමට පේන තැන නැවත නතර වෙල්ලා භාගිතුන් වහන්සේ වදිිනවා. ඇත් ඉදල තම ඒ වන්දනා කරන්නේ. පුන මහා පට විධාරේතු මසක්කන්ති උදකන් පරියංකං කත්වවා කම්පි නැවතත් ඒ වන්දනාව කරන වෙලාව මේ මහපපුලොව දරාගන්ඩ බැරිවාගේ සමුදරය දක්වාම නැවත නැවත කම්පාාවෙන්ට පටන්ගන්නවා ලොවතුරා බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන හිටපු භික්‍ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා සඳහන් කරන ආගච්චත භික්ෂවේ තුම් හාකං ගෙට්ට බාතිකාන භික්‍ෂුණී පසුගමන් කරන්නඩ නුබලාගේ වැඩිමල් සහෝදරයාගේ පසුගමන් කරන්න කියලා ඒ වෙලාව සිව්ුවනක් පිරිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ සැවත් නුවර ජේතවන්රාරාමි තනි කරලා සාරිපුෘත්තයන් වහන්සේගේ පසුකමන් කරන එක්කෙනෙක්වත් කියන්නේ නිරවශේෂයෙන් කියල කියන්නේ පිනතිරිම කදම කියන්නේ සාරිපපුත්තයන් වහන්සේ භාගිතු වහසට අන්තිම වන්දනා වැඳලා පිටත් එෙනකට භාගිතන් වහසේ දේශනා කරනවා මහනි නුඹලාගගේ වැඩි මහල් සහෝදරයාගේ පසුගමන් කරන්නට. ඒන්නේ ඉතුරුුවන්නේ නැතුවම ඉතුරුන් නොවීම සියල්ලුම භික්‍ෂූන් වහන්සේලා ජේත වනරාමෙන්න්නෙක්මෙනවා. කිස්සිම කෙනෙක් ඉතුරුවෙන්නේ නෑ සියල දෙනාම දැන් මේ ප්‍රාතිහාරි ආදී දේවල් දැකළ. සැවැත් නුවර නගරවාස සාටිපපුත්ත තෙරුන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අවසරඉල්ල ගෙන පිරිනුවන් පා්ඩ කැමති වෙලා නික්මනා කල දැනගෙන රැස්සෙනවා. පිඳතුන සාරිපුෘතයන් වහන්සේ වාාගිතුන් වහන්සේගෙන් නික්මිලා පිරිවන් පාන්්ඩ වැඩම කරන වෙලා. උනුහසේ සදහටම බාගිතු වොහසේ ගෙන්ද මේ සැදැහැවතුන්ගේ සමුවරගෙන වඩින වෙලාවි උන්වහසේ දැකගන්ඩ උහස පරනිර්වාන්ට වඩින බව ආරංචි වෙලා රැස්සෙන මිනිස්සු නගරත් ද්වාරවල තෙරපුනා කල සඳහන් කරනවා. ඇයි නගරත් ද්වාරවලින් පිටවෙඩ ඉඩනෑ නගරත් දවාරාවහිර වෙලා. ඒ තරන් ජන ගඟක් මෙ නගරක හතර පැත්තෙම දොරටුවලින් පිටවෙනවා. සාරිපුත්තයන්වාසි දකිින්. කවදද 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 සංසාරයේ මේ ශ්‍රාවකය ආය දකිින්. මෙ මහ කේසර සිංහ රාජය ආයකවද්ද දකිින්. ගෞතම සම්මා සම්බුද ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ කවද්ද දකි එහින් දැයි මිනිස්සු පුළුහන් තරංග උත් සහ කරනවා ඇතෙන්ට එට. දවාරවලින් නික්මිල එලියට අපපු මිනිස්සූ සාරිපෘත්යන් වහන්සේගෙන් අහනුව ස්වාමීනි සාරිපපුත්තයන් වහන්ස සදහටම සංසාර සංසාරයට සමුදෙන්ඩද වඩින්නේ ස්වාමීණී ඔබවහන්සේ වැඩියහම භාගිතතුන් වහන්සේ බලාගන්නේ කවු්ද අපේ භාගිතුන් වහන්සේ බලාගන්න වගකීම කාට බාරදී ලද බොහන්සේ වඩින්නේ අනේ ස්වාමීනී සදහටම යන්ටද වඩින්නේ මේ වෙදිහට නොයෙක් මැසිවිලිකේ එමිනිස්සුන්ගේ කටින් නැගෙන වචන අහගනන්න බැරි තරං දුක් බරයි නමුත් මහා ප්‍රඥ්ඥාවක්තියෙන නිසා සාරිපුෘතයන් වහසේ කවද්දාවත් සැලෙන්නේ නෑඋනස වැඩම කරනවා එක දිගට සාරිපපුදතයන් වහසේ කොහටද මේ වැඩම කරන්නේ අනු පිළිවලින් මේ වැඩම කරන්නේ නාලක ගමට එකන්න උපන්ගමට උපන්ගෙදරට මේ වැඩම කරන්නේ. අගේ නිසා සාරිපුෘතයන් වහන්සේ දකිදාපුු කිසි කෙනෙකුට මේ මාර්ගයේ මගාරෙන් බෑ පෝලිම පැනල මොකක් හරි සාරිපෘත්්‍යයන් වහන්සේ ලඟට ඇවිල්ලකන්ඩ ක්‍රමාණුකූලෝ යන්නැතු අතරින් පතරින් යන්ඩ තියෙනවනන් අපි කැමති නමුත් පින්නතින සාරිපුෘතතයන් වහන්සේ මහජනතාව නොයෙක් දේවල් මැසිවෙලි නගනග කියනකොට ඒසිියල් ආහගන දරාගෙන නාලක ගමටුන් වහන්සේ ක්‍රමාන්කූලෝ වඩිනු පින්නතුන අපි අද ධර්මදේශනාව මෙතනින් නිමා කරනවා.